පැත්ත මොකද්ද මේ සැරේ දේශපාලනේ? තව මාස 3 දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමා නායකයද නැද්ද? ඔබතුමා සජිත් මහත්තයාට සහාය දෙනවද නැද්ද? ජාතික ජන බලවේගෙත් එකතු වෙනවද නැද්ද? රනිල් මහත්තයාගේ කට්ටිය කියන එතුමා නිර්පාක්ෂික නායකයෙක් ඔබතුමාව වගේ පොදු අපේක්ෂකෙක් වගේ ඉන්නේ හැමෝම එකතු කරලා රට හදන්න ඉල්ලනවා බලය. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවද ඔබතුමා චන්දරේ නැහැ ජනාධිපති වෙන්නේ නැහැ කියලා. දැන් රටේ ජනතාව දේශපාලනික උත්තරයක් බලාපොරොත්තු වෙනවා අරගල කරන්නත් බෑ ආණ්ඩුවට බල කරන්නත් බෑ විරෝධතා පවත්වමින් ඉන්නවා අනේ ඊළඟ ඡන්දෙදී හොඳ කෙනෙක් පත් කරගෙන හොඳ ආණ්ඩුවක් පත් කරගෙන අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිතගන්නේ කොතනද මම ඔබ අය කියපු කවුරුත් එක්ක හිතගන්නේ නැහැ හිතගන්නේ නැහැ නැහැ මම ලියලා තියාගන්නද ජනාධිපති හරි ලියලා තියාගන්න හොඳයි ඔව් මම හිතගන්නේ නැහැ අනාගතයේ උනන් දවසක මගෙන් අහන්න පුළුවන් ජනාධිපතිවරණයකින් පස්සේ වැඩසටහනකට රට එන්න කිව්වොත් එතකොට මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් තැනකට ගෙනල්ලා ඒක රාශී කරලා ඒ තුලින් එහෙම නැත්නම් සමහරලාවට දැන් දැනට තියෙන අධිකරණයේ තියෙන තත්ත්වයන් උඩ අපිට ජනාධිපතිවරණයක් වෙන අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීතිමය වශයෙන් ගන්න බැරි වුණොත් ඒක අධිකරණයේ තුලම ඒක රැඳිලා තිබුණොත් එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා වෙනත් දේශපාලන පක්ෂයක නමකින් අපිට එන්න. ඒ මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් ජනාධිපති වර්ණාවක් පත් වෙලා තියෙනවා 1994 ඉඳලා ජයග්‍රහණය කළා තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ආවේ අත ලකුණෙන් නෙවෙයි පුටුවෙන්. ඔව්. ඊළඟට එතුමිය දෙසරයක් තරඟ කළා පුටුවෙන් 99. ඊළඟට 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ආවේ 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ තිබ්බේ අපි බුලත් කුලේ ලකුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊළඟට 2010 මහින්ද රාජපක්ෂ මහත්මයා බුලත් කුලෙන් ඊළඟට 2015 මම ආවේ හංසයා ලකුණෙන් ඔව් ඔව් එතකොට අපි ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව රටේ නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතින් ඒක නිසා මේ වගේ දේශපාලන අර්බුදයක් ඇති වෙලා එවැනි ප්‍රශ්න අපිට ලිහා ගැනීමට සරලව අපහසු වුණොත් ඒකට තියෙන විකල්පයක් තමයි මම මේ කිව්වේ. ඉතින් ඒක නිසා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් කියනවානේ නිර්පාක්ෂික නායකයෙක් විදිහට එයා එන්නේ කියලා. හැබැයි මම එකක් කියන්නට ඕනේ මේ ලංකාවේ තියෙන දේශපාලන සංස්කෘතිය තුළ ඉස්සෙල්ලා ජනතාවට පැහැදිලි කරන්න වෙයි අවුරුදු ගාණක් මේ නිර්පාක්ෂික කියන්නේ මොකද්ද කියලා. ඒ මොකද මේ රටේ 1947 පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයේ ඉඳලා අද දක්වාම මැතිවරණ ඔක්කොම පක්ෂ තමයි තිබුණේ පක්ෂ තමයි තිබුණේ මුලින් 30 ගණන්වල පාට තිබුණා ඊට පස්සේ දේශපාලන පක්ෂ ආවා පක්ෂවල ලකුණු ආවා ඉතින් ඊළඟට මැතිවරණ කොමිෂන් සභා ආවා නීති රීති හුඟක් ශක්තිමත් වුණා හොඳ වුණා දූෂණ වංචා අඩු කරන්න පුළුවන් වුණා ජාතික හැඳුනුම්පතේ එහෙම අනිවාර්යෙන් වළංගු කිරීමෙන් ඉතින් ඒක නිසා මේ ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕන මේ තත්ත්වයන් ගත්තාම මේ නිර්පාක්ෂික කියන නායකයෙකුට මේ රටේ එකක් තමයි ජනතාවට මං කිව්වේ ඒකයි තේරුම් කරන්න මාස ගාණක් ඇයි නිර්පාක්ෂික ජනාධිපති කියන්නේ කවුද එහෙම අර්ථකථනයක් දෙන්න බෑ එහෙම අර්ථකථනයක් දෙන්න හරි අමාරුයි ගමට මම මේ කියන්නේ ඒක මේ විශ්වවිද්‍යාලයක ආචාර්ය මහාචාර්යවරයෙක් රාජ්‍ය නිලධාරියෙක් දේශපාලනය කරන අය ගම්වලත් යම් මට්ටමේ ඉන්න උගත් අයට අවබෝධයක් තියෙයි හැබැයි පොදු දේ ගත්තාම ඉස්සෙල්ලා වෙන්නේ නිර්පාක්ෂික කියන්නේ මොකද්ද එතකොට නිර්පාක්ෂික නෙවෙයි නම් සාමාන්‍ය මහජනයා කල්පනා කරනවා මේ 47 ඉඳන් ආපු ගමනේදී නැත්නම් 1930 ගණන් වල රාජ්‍ය මන්ත්‍රණ සභා කාලේ ඉඳලා ආපු මේ ගමනේදී අපි නිර්පාක්ෂික නෙවෙයි අපි එක එක පාක්ෂික තමයි වෙලා තියෙන්නේ එහෙමනම් අපිට මේ ඔය නිර්පාක්ෂික කියන්නේ පක්ෂයක් නැති එකද කියලා හිතුවොත් ජනජනයා කල්පනා කරන්න පුළුවන් එහෙනම් ඉතින් අපි වැඩක් කරගන්නේ කාගෙන්ද ඉතින් ඡන්දයක් දීලා කාටද අපි කාගාවටද අපි යන්නේ ඒක ඔය අපි ඡන්දයක් දීලා අපි වාගේ මිනිස්සු කියලා කියන්නේ කොහොමද ඈ කියන මේ ඔය ඔය විරුද්ධ පක්ෂය කවුද විරුද්ධ පක්ෂය කවුද ඔයා වැරදි කරලා විරුද්ධ පක්ෂයක් නැද්ද නැද්ද අන්න එතකොට එහෙම ප්‍රශ්න මතු වෙනවා ඉතින් ඒක නිසා දැන් මටත් 2015 කිව්වා නිර්පාක්ෂික කියලා එන්න කියලා හැබැයි මම ඇවිල්ලා ආණ්ඩුව අරගෙන ඡන්දෙ දිනලා සතිය යනකොට මට තීරුම් ගියා මම නිර්පාක්ෂික වුණොත් එහෙම මට යණ එනවන්නේ නැහැ කියලා. පක්ෂෙත් නැති වෙනවා. පක්ෂෙත් නැති වෙනවා. ගෝඨාභය මහත්තයා ඒ වගේ දෙයක් දුන්නේ. ඈ ගෝඨාභය මහත්තයාට. එතකොට පොදු ජන පෙරමුණේ පක්ෂ නායකත්වයේ ගත්තේ නැහැ.
ඔව් පුදන පෙරුමේ පක්ෂ නායකත්වයක් ගත්තේ නැහැ. ඉතින් ඒක නිසානේ දැන් ඒත් නිර්පාක්ෂික වෙලානේ. ওই වෙච්ච දේ උනේ. එතකොට දැන්ුණා. ඒතුමාට රටක් දාලා යන්න උනේ නිර්පාක්ෂික වෙලා. හැබැයි පක්ෂයක් තිබුණා නම් පක්ෂෙත් එක්ක වැඩ කිරීමේ ක්‍රමයේ තුල යම් කණ්ඩායමක් ඉන්නවා. ආරක්ෂාවක්. ආරක්ෂාවක් තියෙනවා, ප්‍රතිපත්තියක් තියෙනවා, සැලැස්මක් තියෙනවා. නිර්පාක්ෂික වුණාම නිර්පාක්ෂික කියන පුජ්‍යලයාගේ ප්‍රතිපත්තිය සහ දර්ශනය තමයි එතන බලපාන්නේ. පක්ෂය නෙවෙයි. පක්ෂය නෙවෙයි. එහෙමනම් ඒ පුජ්‍යලයාගේ ප්‍රතිපත්තිය දර්ශනය කුමක්ද කියන එක මූලික වශයෙන්ම ඉස්සෙල්ලා ජනතාව තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය කියනවා නම් නිර්පාක්ෂික නායකයෙක් කියලා ඒ තර්කයේ පුස්සක් වෙනවා හරියට නිර්වචනය කරගත්තේ නැත්නම්. 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 නැත්නම් ඊට පස්සේ බලය ගත්තන් පස්සේ UNP වෙනවා. UNP වෙනවා. ඒක බලය ගත්තන් පස්සේ පොදු ජන පෙරමුණ. පොදු ජන පෙරමුණ වෙනවා. ඒක මිනිස්සු ඒතන අන්න ඒකයි කියන්නේ. වැදගත් කාරණාවක් කියන්නේ ඒක නිර්පාක්ෂික කියන එක නිර්වචනය කරගන්න. ඒක නිර්වචනය කරගන්න ඕනේ. අනිත් එක තමයි ඒක නිර්වචනය කරගත්තත් ඒක ප්‍රායෝගිකද? මේක ප්‍රායෝගිකව මේ එහෙමනම් මේක අවුරුද්දක් දෙකක් මීට කලින් මේ නිර්පාක්ෂික කතාව ගමට ගෙනහිල්ලා ඒකෙන් ජනතාවගේ ඔළුවට දීලා මෙන්න මේකයි වෙන්නේ. ඊට පස්සේ ඒ මොකද දැන් මේ රටේ ජනතාව පුරුදු වෙලා දෙන්නේ අපි ගත්තොත් තරුණ පරපුර අනිවාර්යයෙන්ම තරුණ පරපුර විශේෂයෙන්ම ඡන්දයක් දෙන්නේ හුඟක් වෙලාවට රට වගේම තමන්ගේ අනාගතය ගැන හිතාගෙන. ඒකට හුඟක් දෙනුකේ බලාපොරොත්තු තියෙනවා. උගත් දරුවන්ගේ වගේම උගත්කම නැති තරුණ දරුවන්ගේ තමන්ට රැකියාවක්. එතකොට දැන් නිර්පාක්ෂික වුණාම මේ එයා එතෙන්ට යන්නේ කොහමද? වගවීමක් නැහැ. වගවීමක් පුරවැසියා සහ පාලකයා අතර. පාලකයා අතරේ. දැන් මම කියන්නම් තව හොඳ දෙයක්. දැන් මේ මොකද්ද මේ අපේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ මේ පක්ෂය ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගය. ඒ වගේම ඒකම ඒගොල්ලන්ගේ තියෙන අනික් සහෝදර මේ අනික් එකමුතුව ජනතා විමුක්ති පෙරමුණ. ඔව්. දැන් මම ඉතා පැහැදිලිව දන්න දෙයක් තමයි දැන් පහුගිය දවස්වල පොළොන්නරුවේ තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ සාකච්ඡාවක්. එතකොට මේකෙදි ජනතා විමුක්ති පෙරමුණෙන් ගිය ප්‍රධානීන් ආපු අයට කියලා තිබුණා දැන් මෙතනින් එහාට වැඩ කරනකොට කිසිම කෙනෙකුට පක්ෂයේ විදියට ජනතා විමුක්ති පෙරමුණේ කියලා ලියුම් අරින්න එපා. මේ පොළොන්නරුවේදි පොළොන්නරුවේ ලියුම් අරින්න එපා. එතකොට එතන හිටපු තරුණෙක් අහලා තියෙනවා ලියුම් අරින්න නැතුව කොහොමද? නෑ පණිවිඩ දෙන්න පුළුවන් තරම් කෝල්ස් දෙන්න පණිවිඩ දෙන්න එහෙම කියලා ගෙන්න ගන්න ලොකු රැස්වීමක් නෑ. ඉතින් පෝස්ටර් ගාලා එහෙම ලොකු ප්‍රචාරයක් දෙන්න පුළුවන්. හැබැයි මේ සාකච්ඡා වගේ වට ලියුම් අරින්න එපා. ඇයි ලියුම් අරින්න එපා කියලා කියන්නේ? ආණ්ඩුවක් ගත්තොත් එහෙම මේ ලියුම අරගෙන එනවා තමන්ගේ වැඩ කරගන්න. රස්සාවක් ඉල්ලන්න මේ උසස් වීමක් ඉල්ලන්න ඉඩමක් ගන්න ඒක සාමාන්‍යයෙන් අපේ රටේ ඡන්දදායක හැඩ ගැහිලා තියෙන විදිහට. එතකොට ඡන්දදායකයාට දැන් මම කියන්නේ 930 ගණන් වල ඉඳලම දේශපාලන පක්ෂ යම්කිසි සහතිකයක් දීලා තියෙනවා. අපි ජයග්‍රහණය කළොත් අපිට ඡන්දෙ දීලා අපේ පාක්ෂිකව බලා ගන්නවා කියන්නේ අපිව බලා ගන්නවා මෙන්න කියලා කාඩ් එකක් වගේ එකක්. ඒක දැන් ওই සමාජිය කියලා බඳව ගන්නෙත් ඒකනේ. එතකොට ජර් මහත්ත රටවටේ ජොබ් කාඩයක් දීගෙන ගියානේ අත්තතේ ඡන්ද දෙන්න කියලා. ඡන්ද දෙන්න කියලා. ඒක නේද මගේ මතකේ මේ තවන මතක ඇති. ඒක තමයි ඒක තමයි මට හොඳට මතකයි. එතකොට මේ ඒකයි මම කියන්නේ මේ නිර්පාක්ෂික කතාව මම දන්නේ නැහැ කොහෙන් කෙලවර වෙයිද කියලා මම දන්නේ නැහැ. හොඳයි. ඔබතුමා දේශපාලන අනාවැකිත් කියනවා වෙන්න පුළුවන් දේත් කියන මා විතරම සංවේදී ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ වෙලාවේ අධිකරණයේ සහ ව්‍යවස්ථාදායක සහ විධායක අතර කිසියම් වූ